සමායික වෙන්න සමාන විදියට හිතන සමාන විදියට දැනෙන වින්දනයක් ලබනයි එනිසා ඔබ සියලු දෙනා තාම පාදරෙන් අපි අද හවස වලට ආරාධනා කරනවා ඉතින් ඔබ එක්ක අපි පැය ගාණක් ගත කරන්න තමයි උත්සාහ කරන්නේ මේ පැය ගාණ ඔබට නොදැනෙන්නට සොරා ගන්නට පුළුවන් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා ඉතින් අපි ආරි කොහොම ශබ්ද නගා කිව්ව විදිහට මේ සංගීතයේ නාට්‍ය චිත්‍රපටි නැටුම් නවකතා කෙටි කතා මේ සියල්ල කලාව සාහිත්‍ය එතකොට මේ සාහිත්‍ය අංගවල සාහිත්‍ය නිර්මාණ කරුවන් වෙනවා ඒ නිර්මාණ කරුවෝ ඔවුන්ගේක ඔවුන්ගේ අධ්‍යක්ෂින් ඔවුන්ගේ අධ්‍යාපනය පවුල් පසුබිම ඔවුන්ගේ ආගම ඔවුන්ගේ රැකියාව ඒ සියල්ල තුලින් නිර්මාණය කරන නිර්මාණ තමයි අපට ඉරි දක්වලා තියෙන්නේ. එතකොට ඒවා විඳිනකොට අපි හුඟක් වෙනස්. ඒ නිර්මාණකරුවා නිර්මාණය කරපු විදිය නෙමෙයි සමහරවිට අපි වෙන්නේ. එහෙම නැත්නම් මම ඒක දකින විදියට නෙමෙයි ඔබ දකින. අපේ ලංකාවේ සින්දු අහන නාට්‍ය බලන මිනිසුන්ගෙන් ලක්ෂ 20ක් 25ක් ගත්තොත් ඒකෙන් බොහෝ විට ලක්ෂ ගානක වෙනස් ප්‍රතිරූප නිර්මාණයකින් ලබාගෙන ඇති. ඔවුන් විදිහ නැහැ වෙනස්. එහෙනම් මේ සියලු නිර්මාණ ඔබට සාපේක්ෂයි. මට සාපේක්ෂයි. හැමෝටම එකම විදිහට නිර්මාණයක් තියෙනවා. ඒතර කලා නිර්මාණයක් සාහිත්‍ය නිර්මාණයක් රස විඳිනකොට ඒ නිර්මාණකරුවාගේ සිතුවිලි තමයි මේ නිර්මාණය බවට පත් වෙන්නේ. ඒකද අපිට නිකන් පොඩි දැනුමක් ලබා ගන්න හොඳයි කියලා මට හිතුණා. මොකද අපිට කලාතුරකින් තමයි මෙහෙම අවස්ථාවක් හම්බෙන්නේ ඉගෙන ගන්න චුට්ටක්. චුට්ටක් දෙයක් ඉගෙන ගන්න කියන විශ්යක් යනවා. අපේ අපි එකම ජීවන රටාවක තිබුණ කාලෙක ඉඳන් නිසා අපිට පොඩි වෙනස් දෙයක් ඉගෙනවා. එතකොට නිර්මාණකරුවන්ගේ මේ සිතුවිලි වල හිමිදෙනකොට අපිට හිතට සහනයක් එනවා. ඒ සහනය තමයි බලාපොරොත්තු වෙනවා කියලා අද මේ ආරි කියුවේ. එතරම් මට කවියක් මතක් වුණා මේක ඇත්තටම ලිව්වේ වෛද්‍ය නුවන් තොටවත්ත එයාගේ මුල්ම කවි පොතේ කිසමත තබා ඇති මහා කළු ගලට මගේ නොදැනෙන නමුත් එය ඉසිලිය යුතුව තිබේ පිහිනන නමුත් කඳු කරයට නදිය දිගේ දිවියේ බොහෝ දේ අතපසු වෙමින් තිබේ අමාරු ඊය තමනක් අපි දුවන්නේ මේ දවස්වල ඉතින් අපිට ගොඩාක් දේවල් මගහැරලා යනවා මගෑරන එක දෙයක් තමයි මේ පොත්පත් කියවීම රසවින්දනය විනෝදය නිදහස නෑ ආශ්‍රය කරන එක යාළුවෝ මතක් වෙන එක ක්‍රීඩා කරන්න යන එක ඔයාලා කරපු පොඩි කාලේ කරපු මැහුම්බත්යෙන් ගෙතුම් එතකොට කරපු මේ විනෝදාංශ ඒ ඔක්කොම දැන් මගෑරලා ගිහින් එනිසා හිසබර හිසමත් තියෙන මේ මහා කළු ගලක් වගේ බර ඇදගෙන ගඟෙන් උඩට යන ගමනේ ඒකට සහනයක් වෙන්න තමයි සාහිත්‍ය බදාගන්න. ඉතින් ජීවිතයේ සතුට නිදහස හොයාගෙන යනකොට මේ නිර්මාණවල ඇත්තටම ඒ නිර්මාණකරුවාට මොකක් හරි වස්තු බීජයක් ප්‍රස්තුතයක් එහෙම නැත්නම් අනුභූතියක් අත්දැකීමක් තමයි මේ මගේ වචන භාවිතා කරලා ඔයාලට ඇහෙන ඉන්න කියලා දැන් මම. ඒවා ඒකක් තමයි මේ නිර්මාණකරුවා නිර්මාණයට යොදාගන්නේ. එතකොට මේ නිර්මාණකරුවා මේ තමන්ගේ දකින අත්දැකීම පරිකල්පණය කරනවා. නම් සිහිනයයි යථාර්ථයයි අතර දෝලණය වෙන කොටසකට ඌ යනවා. ඌට සාමාන්‍ය ජීවිතේ මෙහෙම වෙයි කියලා හිතන දේ. ඒ නිර්මාණය තමයි පරිකල්පණය කියන්නේ. පරිකල්පණය කියුවාම සමහරවිට උදාහරණයක් කිව්වොත් උපමා පාවිච්චි කරනවා. දැන් සඳට උපමා කරනවා, මූදට උපමා කරනවා, කැලේට උපමා කරනවා, උලඟට උපමා කරනවා, එක එක ඒවා. ඒ හැම උපමාවකින්ම පෙන්වන්න හදන්නේ ඔහුගේ පරිකල්පනය. එතකොට මේ පරිකල්පනය තුළින් නිර්මාණය කරනකොට මේ නිර්මාණය අලුත් නවමුයි. ඒකට කියනවා එතකොට අපි ප්‍රතිභාව කියලා. එහම අලුත් කොපි කරන්නේ නැති, අනුන්ගේ දේවල් යොදා ගන්න නැති, ඔහුම නිර්මාණය කරන නවමු දේවල් ගන්නවා නම් අපි කියන එක ඔහුගේ ප්‍රතිභාව කියලා. ඒක තමයි ප්‍රතිභාව කියන එක සිංහල නිර්වචනයේ තියෙන අපූර්ව දේ. සොයාගැනීම. ඒ කියන්නේ
අපූර්ව කියන්නේ මේකට කලින් නොතිබුණු දෙයක්. අලුත් දෙයක් වාගේ. එතකොට ඒ ප්‍රතිභාව තුලින් නිර්මාණ කරනකොට හැමෝටම පේන දේ ඔහුටත් පෙන්නලා අපිට වැඩක් නැහැ. හැමෝටම පේන විදිහට පෙන්නලා අපිට කිව්වා කියලා ඒක අලුත් නැහැ. විඳින්න හිතෙන්නේ, අහන්න හිතෙන්නේ, බලන්න හිතෙන්නේ. වෙනස් කෝණයකින් බලලා කිව්වොත් තමයි අපිට ඒක දැනෙන්නේ වෙනස් විදිහට බලන්න හිතෙන්නේ. මෙතනින් අලුතෙන් ඩියෝ මිස් කෙනෙක් කිව්වොත් තමයි වටත් බලන්න හිතෙන්නේ. අලුත් එක්කෙනෙක් කියලා. බලන හැමෝම දැක්කොත් අර යන්න කියලා නිකන්. අලුත් නාවමු අත්දැකීමක් ආවොත් තමයි බලන්න හිතේ. එතකොට ඒ නවමු අත්දැකීම බලන්නේ නිර්මාණ කරවත් තුන්වෙනි හැකි. වෙනස් විදිහ. තමයි උදාහරණයක් කියන්නම් ඔයාලට. දැන් අපිට හැමදාම මේ ඔෆිස් එකේ අය වැඩ ඇරලා මෙතන යනවා. අදත් හතර වෙනකොට අනිත් පැත්ත බොහෝ විට මෙතන චුට්ට චුට්ට චුට්ටම කැට් කැලිට තියෙනවා. මේ අභෞද්ද අපේ වෛද්‍යරුත් එමය හතර වෙනකොට කොහේ හිටියත් අර අවුද්දලික මේ වෛද්‍ය මධ්‍යස්ථානයේ පැත්තට තමයි මෙන්න අර මල් බව වෛද්‍ය කරන්නේ. ඉතින් අපි මේ ඒ හැටි සාමාන්‍ය හැටි. එතකොට ඒ වැඩ ඇරලා යන මිනිස්සු දැක්කහම හවසට අපි දැක්ක විදිහට නෙමෙයි ලක්ෂාන්ත අතුකෝරල කියන කවිය දැකලා තිබුණේ වැඩ ඇරි වැඩට යති ගැහණු කියලා. වැඩ ඇරි වැඩට යන ගැහණු. ගැහණු ආපහු ගෙදර යන්නේ මේට වැඩිය වැඩ කොටකට. හුඟක් මේ රස්සාව කරන ගැහණු අය විදහසේ ඉන්නේ මෙතෙන් දැයි. අතහමාර අටහමාර මම මේ වැඩ කරන්නේ නැහැ කියලා නෙමෙයි කිව්වේ අපි හැමෝම මම වුණත් විදහසේ ඉන්නේ මෙතෙන් දැයි. ගෙදර ගිහිල්ලා නෙමෙයි. මම මේවා කියන්නේ අපේ අධ්‍යක්ෂතුමා ළඟ තියාගෙන ඔහු සෞරතේක් නිසා අද අධ්‍යක්ෂතුමා හෙන්න සර කරා නෙමෙයි. ඒකට ඕ නැත්තම් මේවා ලබුණ කරලා තියාගත්තොත් හරි. එතකොට දැන් බලන්න වෙස ගණක් දිහා. ඒ වෙස ගෑණී කියන්නේ අමු සිංහලෙන් එහෙම නැත්නම් මුදලට ලිංගිකත්වයේ පොන්න කෙනෙක් කියයි නැත්නම් තවත් ආහාර වචන තියනවා. එහෙම කෙනෙක් දිහා එක එක ඇස් වලින් බලනවා මිනිස්සු. ගැහණු බලලා ඇති. යාජක් හරි නැහැ. ඒ චරියාව හරි නැහැ වගේ ගැහණු අය බලයි. පිරිමි අය බලයි. අහුවෙන්නේ නැතුව සෙට් වෙන්න පුළුවන් වේද නිකන් කවුරු දන්නේ නැතුව මොකද දන්නේ නැහැ. ඒ වගේ මිනිස්සු බලන්නේ. පොලිසිය වෙනම විදියකට බලනවා. පොලිසිය බලනවා යාළ දිහා අල්ලන්න මෙවදී. සෞඛ්‍ය අධික තියනනම් අපේ ඩොක් නිලංග හැමිටයි ස්ටීඩි පැත්තෙන් කොහොමද මේක කරන්න සේවාදායකක දල්තිය සීමාත. එතකොට හැබැයි ඔය වගේ බලන විදිහට නෙමෙයි කවියා නිර්මාණකරුවා බලන්නේ. දැන් මට එක එකක් කවියක් හම්බුණා. ඒක ඇත්තට මහගවසේ කවියක් තියෙන්නේ. වීදි කොනේ සැරි සරලා පහන් කණුව යට ඉඳලා ඇස් ඉස්මස් දන් දීලා කිරි අරගෙන එයි අම්මා. ඒ ළඟටත් මේ පාන්තාවටත් දරුවෝ ඉන්නවා. කරගන්න දෙයක් නැති නිසා තමයි මේ කිරි හොයන්න තමයි මේ දේ කරන්නේ. ඒක කවිය දැකලා තිබුණේ වෙනම ආකාරයකින්. උගලට මතක ඇති ළම පමණක් ලොවට පෙරෙන ලය නොපෙනෙන ලඟදී නේද? මේ තෙල් මල්ගෙන යන වීදි සරණ ළඟක් ගැන කවිය රම්බන්නසෙන්වත් දැකපු හැටි. කුහුම්බේකට වරදක් නැති වැරදිකාර ළඳේ ළඳක්. ඒ වගේ කලාකාරයා සාහිත්‍යකරුවා ඒව දකින්නේ වෙනස් විදිහකට. එතකොට මේ නිර්මාණ ඕන කෙනෙකුට කරන්න පුළුවන්. නිර්මාණ සදාකාලික වෙන්නේ, මිනිස්යාට ලඟ වෙන්නේ, සමාජගත වෙන්නේ. ඒ වගේ තිබුණ මම අර කලින් කියපු ප්‍රතිභාව, නිර්මාණශීලීත්වය ඒව එක්කම නවමු ගතිය නිසා වගේම ඒව මිනිසුන්ට බද්ධ වෙන්න ඕනේ. මිනිසුන්ට බද්ධ වෙන්නේ නැතුව ඕන තරම් දැන් මේ දවස්වල සිදු තියෙනවා. ඇත්තටම මට හුඟක් ඒ වගේ පද මතක නැහැ. අපි ඒක අපේ රසයේ අපි කොහොමද ඉස්පයිරේට් පැනලා දැන් අර ඒ හින්දා වෙන්නේ නැති ඒ කලින් ඉඳන් මම හුඟක් මතක. එතකොට ඒ නිර්මාණ වල තියෙන සමාජයට බද්ධ වෙන්නේ නැති ගතිය අපි හොයලා බලපුවාම ඇත්තටම දැන් පිරිමියෙක් අඬනවා. ඒක සමාජය එච්චර පිළිගන්නේ නැති කාරණා. දැන් අතුගල්ල වෙහෙර වඳින ඇත්කඳ ලිහිණි රෑන ඔබ ගැන කියන වචන උහුලා ගන්න බැරුව ඇත්කඳ මෙහෙර මල්ලි මං ඇඬුවේ දුකට රත්තරන්. එතකොට මේ පිරිමියෙක් කඬනවා දාගන්න ඔයා ගියා එහෙම කියලා. ඒක සමාජයේ එච්චරම මේ මිනිහ කඬනකොට මහා හරි අවුලක් මේ පිරිමි කෙනෙක් කඬනවා රැක්ක. ඒ වගේ සමහර දේවල් සමාජෙ බද්ධ වෙන්නේ නැති නිසා සමහර ඒවා රසය තිබුණත් අදාකාලික වෙන්නේ.
නිසා කවි ගැන වැඩි කියන ඉඳ තියෙනවා. හයිකු කවි කියන්නේ කුඩා කවි. පොඩි වචනෙන් දෙකකින් කියන කවි. ජපානයේ හිටිය හයිකු කවි මන්ෂ්වා බැෂෝ කියලා. එයාගේ ගෝලයක් හිටියා. ඉතින් කවි කියන්න උගන්වනවා ලියනකොට මන්ෂ්වා බැෂෝගේ ගෝලයා කවියක් කියලා පෙන්නුවා. මම කවියක් දෙවවා කියලා. මේක තියෙනවා. බත්කුරාගෙන් ගන්න පියාපත් යුගල. මෙන්න ඉදුණු ගම්බිරිස් ඇටයක්. බත්කුරාගෙන් පියාපත් දෙක ගලවපුවාම ඉස්සරහවලු මතකයි දාන. මෙන්න ගම්බිරිස් ඇටයක්. එතකොට ඒකේ තියෙනවා හොඳ නවමු ගතියක්. නිර්මාණශීලී අලුත් කතාවක් මේ කියන්නේ. අර කියපු ප්‍රතිභාව නිර්මාණශීලී බව අලුත් ඔක්කොම තියෙනවා. හැබැයි මන්ෂ්වා ගෝලය ගුරුවරයා කිව්වා නෑ. ඔබ දක්ෂයි නිර්මාණශීලී. හැබැයි ඔබ පරිසරය දැක්ුවේ නෑ. සත්තුන්ට ආදරේ කරන්න. මිනිස්සුන්ට ආදරේ කරන්න. එහෙම නැත්නම් මිනිස්සු මේක ගන්නෙ නෑ. මෙහෙම ලිව්වා ගුරුවරයා. එයා ලිව්වා ඉදුණු ගම්බිරිස් ඇටයකට දෙන්න පියාපත් යුගලක් මෙන්න බත් කූරේ. කියන්නේ ඉදුණු ගම්බිරිස් ඇටයකට දෙන්න පියාපත් යුගලක් මෙන්න බත් කූරේ. ආන් නිර්මාණශීලී අලුත් මිනිස්සුන්ට දැනෙනවා. නිර්මා මේ සතා විනාශ කරේ නැහැ. අන්න ඒක තමයි තුන්වෙනි එක කියන්නේ. එතකොට සාහිත්‍යයේ නිර්වචන වල සහ මේ අපි මේ කතා කරනකොට වැඩිම ජනප්‍රියම අංගය තමයි ගීතය. ජනප්‍රියම දේ ගීතය. මේ වෙනකොටත් මම දැන් දැනු මේ වෙනකොට සින්දු බිය වෙනවා ලංකාවේ. මේ දැන් බිය වෙනවා. එතකොට ඒ වගේ නෙමෙයි නාට්‍ය නවකතා ඒවා බොහොම හැදෑරීමකින් කරන දේවල්. එතකොට ගීතයේ ගොඩාක් බිහි වෙන නිසා ජනප්‍රිය අංගයක්. ඉතින් ජනප්‍රිය අංගය අපි තෝරගත්තා අද ඔබත් එක්ක රස විඳින්න. අපි සඳහන් කරපදු අපේ කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ සුභසාද සංගමේ ඔබත් එක්ක මේ මහා අමාරු කාලෙක විවේකයක් ගන්න තමා මේ කතාව කරන්නේ. එතකොට ගීත ගත්තාම මගේ නිර්වචනය නම් මම හිතනවා ගීත වර්ග තුනක් තියෙනවා කියලා. කමල් එකට විරුද්ධ වෙයි කමල් විශාරද කමල් නිසා මට හිතෙන්නේ මේ ඇහෙන ගීතයි අහන්න වෙන ගීතයි අහන ගීතයි කියලා තුනක් තමයි ලංකාවේ වැඩිපුර තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් පාර පයනකොට යනකොටම ඇහෙන ගීත තියෙනවා නිකන් පාර දාලා දිනවා මේ ඔය මේ ලොතරැයි කූඩුවල මේ ඇහෙනවා අපිට නිකන් ඒවා ඇහෙනවා දන්නා නිකන් මේකක් කියක්. සමහරවිට දැන් නැක්කොත් එහෙම මම පස්සේ ගිහින් මේ දස්සල එන්නේ අමුකට කෑගල්ල අහන්න වෙනසෙන් මොනවා කිව්වත් කරන්න දෙයක් නැහැ. එයා දාන්නේ කහන්න වෙනවා මේ ටීවී එකක් දාලා ඒකම තමයි මට අහන්න වෙන්නේ. එහෙම නැත්නම් කාගම හඳුනන්නේ බණ. එහෙම නැත්නම් එහෙම අර ඒක අහන්න වෙනවා. එතකොට අහන්න වෙන කීප තියෙනවා. හැබැයි ඊතේ ගැන දැනගෙන ආසයි දිනා ඉදර ගිහින් ඉඳගෙන අහන්න කීප තියෙනවා. ආන් ඒවා තමයි ටිකක් රඳන්නේ අපිව වෙනස් කරන්නේ. අර ආරි කිව්ව විදිහට මේ ආනන්දේ ප්‍රඥාවට ගිරියක්. මොකද ආනන්දේ විනෝදේ විතරක් නෙමෙයි අපි අපිට දැනුමක් අපිව වෙනස් කරන්න පුළුවන් වෙයි. ඉතින් අපි පළවෙනි ගීතයට යන්න ඕනේ. ගොඩක් වෙලා බෑ අපිට කතා කරලා පරක්කුරු නිසා. ඉතින් පළමු ගීතයට මම පිවිසුමක් ගන්න හැටියට කතා කරන්න ඕනේ කාන්තාව ගැනම තමයි. කාන්තාව කියන්නේ මහා අමුතුම කෙනෙක් ලෝකෙට බිහි වෙච්ච ගැහැණු ළමෙක් වැඩි වෙන්න පත් වෙලා ගෙදරින් අසාද බඳලා යනකොට එයාගේ තියෙන සියලු දේවල් එයාලා දාලා යනවා. අර සිල්වල කවිවල ඕන තරම් කියවල තියෙනවා. බල්ලු පූසෝ සෙල්ලම් බඩු දාලා අලුත් කෙනෙක්ගේ අලුත් ගෙදරකට යනවා. ඒ ගෙදර අඩු ගන්න තේයකට දාලා සීනි දෙබල් එකවත් ටූත් පේස්ට් එකවත් ගන්න තේපල වර්ගයවත් මුකුවත් මේ ගෙදරට සමාන නැහැ. ඔක්කොම වෙනස්. සියල්ල වෙනස්. අමුතුම තැනකට තමයි යන්නේ. එහෙම ගිහිල්ලා එයා ඒ අලුත් කෙනත් එක්ක හැඩගැහිලා ජීවත් වෙන ගමන් එයා වෙනුවෙන් සියලු දේවල් කරනවා. උදේ නැගිටිනවා, වේනවා, පේනවා, රෙදි හොදනවා, ළමයි බලා ගන්නවා, ඉස්කෝලේ යවනවා, හෝම්වර්ක් කරනවා, සියලු කැපකිරීම් කරනවා. මේ කරන කාන්තාව ගර්භණී වුණා. මාස 10ක් කලින් ඉඳන් ලැහැත් වෙනවා. මාස 10ක් උසේ තියන් ඉන්නවා. උසේ තියන් ඉඳලා මේ ලෝකෙ මිනිහෙකුට දරන්න පුළුවන් වේදනාවට වැඩි එහා ගිය වේදනාවක් දරලා ධර්මික බිහි කරනවා. එම් බිහි කරලා සියලු දුක් ඉස්සරහටත් විඳින බලාපොරොත්තු තියාගෙන රැකවන්නේ දෙන ගමන් තාත්තගේ නම බබ
Mulai pada